අයිබෝවන්, කොරෝණ වලින් මුළු රටම ඇවිලිලා තියෙන වෙලාවක මේ මොහොතේ අපි මොනවද කරන්න ඕන කියලා හරියටම දැනගන්න එක වටිනවා. මොකද අපි හරි දේ හරි වෙලාවට හරි විදිහට කරේ නැත්නම් කෙලවෙනවා. ඒක තමයි කියන්න තියෙන සරලම වචනේ. ඒකට ඔයාගින් ලොකු ශක්තියක් ධෛර්යයක් ඕනේ. ඉතින් මේ කාරණය පළමුවෙන්ම ඔයා තාක්ෂණයේ තියෙන යාළුවොත් එක්ක බෙදා ගන්න. ඔයාට පුළුවන් මේක ෂෙයා කරන්න. ඒ වගේම අපේ රටේ තාම තාක්ෂණයේ පාවිච්චි කරන්නේ නැති බොහෝ පිරිසක් ඉන්නවා ඔයාගේ වටාපිටාවේ. ඉතින් ඒ අයට මේ ඇත්ත කියලා දෙන්න අපි එකතු වෙලා මේ කාරණේ ගොඩනැම්මේ නැත්නම් අපිට බොහෝ දරුණු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි එකතු විය යුතුම කාලේ හැමෝම ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරනවා. හරි දේ හරි විදියට දැනගෙන. මොකද කොරෝනා වලින් වැඩියෙන්ම මිය යන්නේ වයස්ගත අදවි උදවිය. ඒ අය තමයි වැඩියෙන්ම මේ ඉන්ටර්නෙට් තාක්ෂණය භාවිත නොකරන්නේ. ඉතින් ඒ අයට මේ දේවල් කියා දීම හරිම වැදගත්. දැන් මං කොරෝනා රටකට එන අවදි හතරක් ස්ටේජස් හතරක් කියනවා. ඔයා හිතන්න අපි මොන ස්ටේජ් එකේද ඉන්නේ කියලා. පළවෙනි අවදිය රටක් තියෙනවා කොරෝනා නැහැ. අපි ඒ අවදිය පහු කරා. දෙවෙනි අවදිය රටක් තියෙනවා ඒ රටට පිට රටවලින් කොරෝනා එනවා. දෙවෙනි අවදිය. ඒ අවදියත් අපි දැන් පහු කරලා ඉන්නේ. තුන්වෙනි අවදිය තමයි රටක් තියෙනවා කොරෝනා පිටින් ඇවිල්ලා තියෙනවා. ඒ පිටින් ඇවිල්ලා තියෙන අයගේ සමීපතම අයට මේ කොරෝනා වැළඳෙනවා. ලංකාව දැන් ඉන්නේ අන්න ඒ අවදියේ. ඊළඟ අවදිය දරුණුම අවදිය. ඊළඟ සතියේ ගොඩ දාගත්තොත් අපි ගොඩ දෙයියනේ. ඒ තමයි මේ කොරෝනා සමාජයේ හැම තැනම පැතිරී යන දිනයක් එනවා. එන්ට ඉඩ තියෙනවා. ඒ අවදියට අපි තාම ගිහිල්ලා නැහැ. ඒ අවදියට නොයා බේරා ගත්තොත් අපි ගොඩේ ගොඩ. ඒකට හේතුව තමයි දැනට රට ඉදන් එන අය ආපු අය බොහෝ දුරට නිරෝධානය කරලා තියෙන්නේ. ඒ අයගේ දවස් 14 කාලය තව සතියකින් විතර ඉවර වෙනවා. එතකොට ඒ අයගින් මේ රෝගේ හැදෙන්නේ නැහැ. මොකද ලෙඩ වුණු අය රෝහලකට ඇඩ්මිට් වෙයි, අනිත් අය ගෙදර ඉඳන් නිරෝධායන වුණා. එතකොට ලෙඩේ නැහැ. හරි. ඊට පස්සේ ඒ අයගෙන් ළඟම සමීපතයෙන්ම යන්න හැදුණු එක අපිට මෙතනින් එහාට යන්න නැතුව වළක්ව ගන්න පුළුවන් නම් එතනින් එහාට මේ සමාජය යන්නේ නැහැ. එතකොට පිටින් එන්නෙත් නැහැ. අපේ රටේ යන්නෙත් නැහැ. අන්න ඒ අවධියට අපිට අපිව ගෙනියන්න පුළුවන් නම් අපි මේක කොට දානවා සත්තයි. හැබැයි අපි වගකීමෙන් තොරව වැඩ කරොත්, මං ආයෙත් කියනවා අපි වගකීමෙන් තොරව වැඩ කරොත් අපිට ඒ තත්ත්වෙන් නොයා තියන්න බෑ. මග හරව ගන්න බැරි වෙයි. ඉතාලියට වඩා එහා රටක් වෙයි. ඒ නිසා ඔබේ සමාජීය වගකීම අතට ගන්න මේ දේවල් අපි එකතු වෙලා ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් එතකොට අපි දැන් ඉන්නේ රටින් අයගෙන් ඒ අයගේ සමීපමතම අයට හැදෙන අවධියේ. අපි තාම කමියුනිටි ට්‍රාන්ස්මිෂන් එකට ගිහිල්ලා නැහැ. මේ අවධිය අපි මොකද කරන්න ඕන? පළවෙනි කාරණේ, මිනිස්සු ගැවසෙන්න තියෙන ස්ථාන පුළුවන් තරම් අඩු කරන්න. රෝහලකට එන්න අවශ්‍යම නම් ලෙඩක් නැත්තම් පණු බෙහෙත් පෙත්තක් ගන්න. හදිසි නොවන කාරණයකට රෝහලට එන්න එපා. අද උදේත් ආපු පළවෙනි ලෙඩා පණු බෙහෙත් පෙත්තක් ගන්න. ඉතින් අපි මොකද කරන්නේ? මෙයයි වයස ගොඩ වී මෙයාට කියන්න රෝහල්ට ඇවිල්ලා විසබීජ අරන් ගියාට පස්සේ වැඩක් නැහැ. ඔයාගේ ගෙදරින් එනකොට මේ කාරණේ කියලා මග හරවන්න එන්න එපා කියලා. මේ දවස්වල එන එක අවශ්‍ය නැහැ. ගොඩක් සායනවල අපි බෙහෙත් දෙනවා පොරකන්නේ නැතුව, පොලිමින් ඉන්නේ නැතුව මේ දවස්වල. හරි. ඊට පස්සේ සෙනඟ ගැවසෙන ස්ථාන පුළුවන් තරම් අවම කරන්න. අත්‍යවශ්‍යම කාරණයක් හැර නිවසට වෙලා ඉන්න. අවුරුදු කට උඩ කියලා අවුරුදු බඩු ගන්න ගියොත් අපිට අවුරුද්දම නැති වෙනවා. මේ අවුරුද්ද නැති වෙන්න යන්නේ. ඒ නිසා ඒ නැති වෙන අවුරුද්ද බේර ගන්න අපි පුළුවන් තරම් ශක්තිය දාමු. එතකොට මේ කතාව මිනිස්සු එකතු වෙන තැන්වල කොහොමත් නවතින්න එපා, කතා බහ කරන්න එපා. ඊළඟ කාරණේ, මේ කොරෝනා පැතිරෙන්නේ කෙළ බිඳිති මගින් වැඩිම හරියක් පැතිරෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. කොරෝනා රෝගියෙක් කැස්සම ඒ කෙළ බිඳිති ගිහලා කොහේරි පුෂ්ඨයක පතිත වුණාම අපි ඒක අල්ලලා අපි හැන් වෙලෙම මූණ අල්ලනවා. එතකොට ඒකෙන් ගිහලා නහයෙන් ගිහලා බෝ වෙනවා කියලා තමයි වැඩිම හොයන්නේ. ඒ නිසා හැකි සෑම වෙලාවකම තප්පර 20ක්වත් සබන් දාලා අද් දෙක සෝදන්න ඕනේ. එතකොට ඔබ රෝගීන් සමග කටයුතු කරනවා ඊට වඩා වැඩි බවක් ගත වෙනවා. ඒ ඊට පස්සේ ඒ අතර කාලයේදී වාට පුළුවන් අද් දෙක පිරිසිදුකාරයකින් පිරිසිදු කරගන්න. ඊළඟ කාරණේ, මේ කාලේ පිරිසිදුකාරක් ගන්න නැහැ. කඩවල් හූරන් ගිහිලා තියෙන්නේ. හාල් ලැට ඉඳන් හූරනවා.
පිරිසිදු කාරයක් හදන විදිය හරියට දැනගන්න ඕන නම් මම වීඩියෝ එකක් දාලා තිනවා ඒක ලින්ක් එක මම උඩට දානවා ඒ ලින්ක් එක බලන්න ඒ ලින්ක් එකත් එක්ක ඔයාට පුළුවන් පිරිසිදු කාරකයක් gederi හදන්න කොහොමද කියලා දැනගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන කොහොමද ඒ රසායනික අපිට හොයාගන්න බැරි නම් gederi හදාගන්න කොහොමද කියලා මම ක්‍රමයක් කියලා දීලා තිනවා ඒ නිසා පිරිසිදු කාරයක් හදාගන්න හැබැයි අත් දෙක පිරිසිදු නැත්නම් අපි අත් දෙක අපිරිසිදු අත් දෙකට පිරිසිදු කාරක දාලා වැඩන්න ඒ අවස්ථාවේදී අපි අත් දෙක සබන් ගාලා හොදන්න ඕනේ ඒ කරලා පිරිසිදු කාරකෙන් නිතර හොදන්න. එතකොට කට්ටියත් එක්ක පොදුවේ භාවිතා කරන දේවල් පෑන්. ඒ වගේ දේවල් මේ කාලේ පුළුවන් තරම් Taman තනියෙන් භාවිතා කරන්න. ඊට පස්සේ මේ වන විට තාමත් තියෙන මේ රෝගය සමීපතමයන් අතර යන නිසා තාම සමාජයේ හැමෝම මාස් දාන්න අවශ්‍ය නැහැ. හැබැයි මාස් ටිකක් රෙඩි කරගන්න. මොකද තාම අපි කොටියනවා කාලේ ඉන්නේ. ඊළඟ සතියේ තමයි ධර්ම සතිය. ඒ සතියේදී මාස්ක් ඕන වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ තියෙන මාස් සුරකිව තබා ගන්න ඊළඟ සතිය දක්වා. මේ කාලේ කතා කරන හැම එකනා එක්කම මීටරයක පරතරයක් තියාගෙන පොලිමක ඉන්නවනම් බැංකුවේ පොලිමේ ඕන තැනක ඉන්නවනම් මීටරයක පරතරයක් තියාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාට පුළුවන් එයාගේ කිවිසුමින් හරි කැස්සෙන් හරි එන ලෙඩේ තියෙනවනම් ඒක හැදෙන්න නැතු වෙන්න. ඊට පස්සේ මට කිවිසුමක් කැස්සක් තියෙනවනම් දෙයියනේ මිනිස්සු ඉන්න තැන් වලට යන්න එපා. කහිනවනම් අතේ වැල මීටර කළා කහින්න. මේ අතර කහින්න මම මොකද කැස්ස මේ කෙලමිදිති ගෑවෙනවා හැමතැනම. ඒ නිසා එහෙම පරිස්සම් වෙන්න. පරිස්සම් වුණොත් අපිට පුළුවන් මේ රෝගය බේර ගන්න. ඊට පස්සේ මේ රෝගේ බෝ වෙන්නේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක්ගෙන් විතරයි. රෝග ලක්ෂණ විතර ප්‍රධාන වශයෙන්ම උන 99ක්. ඊට පස්සේ කැස්ස, උගුර දැවිල්ල මේ වගේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් 99කටම උන තියෙනවා. ඒ නිසා මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් කිවිසුම කැස්ස කැස්සෝ තමයි බෝ වෙන්නේ. ඒ නැතුව බෝ වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර ඉන්න කියලා තියෙන අය ගෙදර ඉන්න. විශේෂ උපදෙස් අවශ්‍ය නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්, ඔබේ ළඟම රෝහලේ වෛද්‍යවරුන්ගේ නම් ඔබට අංක ලැබිලා තියෙ මේ වෙනකොට ඒ පරිශීලනය කරගෙන පුළුවන් තරම් කන්ටැක්ට් අඩු කරන්න. මිනිස්සු ඉන්න තැන් වලට යන එක අඩු කරන්න. එහෙම වුණොත් අපිට පුළුවන් මේ රෝගය මුලිනු පුටා දාන්න චීනේ වගේ ජයග්‍රහණය කරන්න. හැබැයි මේ දවස් ටික අම්මාට සිරි මරුම නිවාඩුවක් හම්බුණා කියලා ඇවිදින්න ගියොත් මිනිස්සු ඉන්න තැන් වලට ගියොත් අපිට නැති වෙන්නේ රට. පිට රටවල අය ඒ රටවල් වලට යයි. නමුත් අපි හැමෝම මේ ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. මේ රට අපිට ඕනේ. ඒ නිසා අපි මේ රට රැකගන්න කටයුතු කරමු. එකතු වෙමු. මේ අවස්ථාවේ පුද්ගලික දේවල් පැත්තකින් තියලා මේ රට වෙනුවෙන් අපේ සමාජීය වගකීම මේ පණිවිඩේ බෙදා හරින්න කියලා මම නැවතත් ඉල්ලනවා. මොකද මේ තාක්ෂණේ පාවිච්චි කරන්නේ නැති අය ගොඩක් අපි වටේ ඉන්නවා. ඒ අයට කියලා දෙන්න මේ දේවල්. මිනිස්සු ඉන්න තැන් වලට යන්න එපා කියන්න. ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම උත්සාහ කරනවා ඊළඟ වීඩියෝ එකකින් ඒ පිළිබඳව කතා කරන්න. එහෙනම් ජය වේවා. ඉදිරි කාලයේ සුබ වේවා. නිරෝගී වේවා. අපි තවත් දවසක් හමු වෙමු. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්. ඉලෙන්නා.